සුබදාසක්වාලා හැමෝටම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ටෙක් මාස්ටර් LK අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එක මාවල එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගොඩක් useful වෙන applications තුනක් ගැන. ඉතින් මං හිතනවා ඔයාලට මේ applications තුනම අනිවාර්යයෙන්ම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු මොනවද මේ application තුන කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන applications තුනම download කරගන්න links මම පල්ලෙහා description එකේ දාලා තියන්න. එතනින් පුළුවන් ඔයාලට ලේසියෙන් මෙන්න මේ application තුනම download කරගන්න. ඉතින් අද වීඩියෝ එක නොටිෆිකේෂන් ඉතින් මගේ ලිස්ට් එකේ පළවෙනි ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ Lightroom කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඇප් එකත් එක්තරා ෆොටෝ එඩිටින් ඇප්ලිකේෂන් එකක්. ඉතින් මේ ඇප් එක හරහා ඔයාලට පුළුවන් ඔයාගාව තියෙන ඕන ෆොටෝ එක කලර්ස් ලස්සනට කස්ටමයිස් කරගන්න. ඉතින් අපි මේක විදියට ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට ඔයාගේ Facebook account එක හරි Google account එක හරි දීලා මේ ඇප්ලිකේෂන් එකට සයින් ඉන් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ විදියට Google account එක දීලා මේ විදියට ඇප්ලිකේෂන් එකට සයින් ඉන් වෙනවා. ඉතින් ඇප් එකත් එක්ක සයින් ඉන් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් එන්නේ මේ ඉන්ටර්ෆේස් එකක් තමයි. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට වාගේ ගැලරි එකේ ඇක්සස් ලබා දෙන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම ඇලෝ කරන්න. ඉතින් මේ හැම එකම ඇලෝ කරාට පස්සේ ඔයාගේ ගැලරි එකට තමයි යන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ මේ ෆොටෝ එක ඇඩ් වෙන්නේ මෙන්න මේ Lightroom කියන ඇප්ලිකේෂන් එකේ ඇල්බම් එකට. ඉතින් මේ විදිහට ෆොටෝ එක ඇඩ් වුණාට පස්සේ ආ මේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මේ ෆොටෝ එක ෆොටෝ එඩිට් කරන ඉන්ටර්ෆේස් එකට තමයි ඇඩ් වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන යට ටූල්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ටූල්ස් එකිනෙක මම ඔයාලට විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට බේසික් ටික විතරක් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන මුලින්ම තියෙනවා ක්‍රොප් කියන අයිකන් එක. ඉතින් මේ ක්‍රොප් කියන අයිකන් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එකේ අවශ්‍ය ගානට ෆොටෝ එක ක්‍රොප් කරලා හදාගන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ලයිට් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ ෆොටෝ එකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරලා ඔයාට අවශ්‍ය විදිහට මේ ෆොටෝ එකේ එළිය හදාගන්න. ඉතින් මේක හදාගත්තට පස්සේ මෙතන තවත් ටූල් එකක් තියෙනවා මේ විදිහට. ඉතින් මේකේ තියෙන කලර්ස් හදාගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ ටූල් එක හරහා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට කලර්ස් මේක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ ඇප්ලිකේෂන් එකෙන් පුළුවන් ඔයාට ඔයාගේ ෆොටෝස් ගොඩක් ප්‍රොෆෙෂනල් මට්ටමට එඩිට් කරගන්න. ඉතින් ඒ වගේම තමයි ෆොටෝ එකේ ඩීටේල් ගතිය වැඩි කරන්න මෙතන ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ටූල් එකනුත් ඔයාලට පුළුවන් ආගේ ෆොටෝ එකේ ක්වොලිටි එක ගොඩක්ම වැඩි කරගන්න. ඉතින් මේ විදිහට හැම එකක්ම ඔයාලට ඉෆෙක්ට් දාලා ෆොටෝ එක එඩිට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරලා සේව් ටු ඩිවයිස් වලට ගිහින් ඔයාගේ ෆොටෝ එක මේ විදිහට සේව් කරගන්න. ඉතින් මගේ ලිස්ට් එකේ දෙවෙනිට තෝරගත්ත ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ ඉෆෙක්ටම් කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් වෙන දේ සරලම ඔයාලට කිව්වදින් මේ ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට පුළුවන් ආගා තියෙන ඕනම වීඩියෝ එකක් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් බවට පත් කරන්න. එහෙම නැත්නම් ඔයාගාව තියෙන ඕන වීඩියෝ එකක් රිවර්ස් වීඩියෝ එකක් බවට පත් කරන්න වගේම ඒ වීඩියෝ එක ඔයාලට ෆාස්ට් එක මදි නම් මේ වීඩියෝ එක ෆාස්ට් එක වැඩි කරලා ඔයාලට ලස්සනට වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව මේ ඇප්ලිකේෂන් එක හරහා තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදියට ඔයාලට වීඩියෝ එකක් එඩිට් කරලා පෙන්නන්නම් ස්ලෝ මෝෂන් විදියට. ඉතින් මම මේ දේ ස්ලෝ කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා මට අවශ්‍ය වීඩියෝ එක මම මෙතනට සිලෙක්ට් කරලා දෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට දැන් රෙකෝඩ් කරගත්තු වීඩියෝ එකක් නම් මෙතනට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආ මේ විදිහට ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් යටින් ටයිම් ලයින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාට කරන්න තියෙන්නේ ඔයාට වීඩියෝ එකේ අවශ්‍ය කොටස මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් මේක මම අවශ්‍ය ගානට සිලෙක්ට් කරලා ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන කරන්න තියෙන්නේ ඔයාට ස්ලෝ මෝෂන් වෙන්න ඕන කොටස මේ වීඩියෝ එකේ මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට උඩින් තවත් බාර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අහන්නේ ඔයාට වීඩියෝ එකේ ස්ලෝ වෙන්න ඕන ස්පීඩ් එක. ඉතින් මම මේ විදිහට අවශ්‍ය විදිහට මගේ ස්පීඩ් එක හදාගෙන මෙතන මම ප්ලේ අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ලස්සන ස්ලෝ ඇනිමේෂන් එකක් එක්ක
මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක ප්ලේ වෙනවා. ඉතින් ඔයාට ඕන කරන විදිහට මේ වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ විදිහට මට අවශ්‍ය විදිහට මේ වීඩියෝ එක කස්ටමයිස් කරගන්නවා. ඉතින් ඔයාට බලන්න පුළුවන් ආයමත් මේ වීඩියෝ එක ලස්සනට ස්ලෝ වෙලා ඔයාට ඕන විදිහකට මේ වීඩියෝ එක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන නෙක්ස්ට් කියන අයිකන් එක ක්ලික් කරලා ඔයාට මේ වීඩියෝ එක සේව් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මගේ ලිස්ට් එකේ තුන්වෙනි ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ ෆ්‍රීට් සිමියුලේෂන් ෆ්‍රී කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේක සරලවම කිව්වොත් වෝල්පේපර් ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයා ගොඩක් වාගේ ෆෝන් එක ලස්සනට කස්ටමයිස් කරන්න කියන මේ ඇප්ලිකේෂන් එක ඔයාට ගොඩක් වැදගත් වාගේ ෆෝන් එකට ලස්සන වෝල්පේපර් එකක් වගේ දාගන්න. ඉතින් මේක සරලවම වෝල්පේපර් ඇප්ලිකේෂන් එකක් වුණාට ඔයාට මේ වෝල්පේපර් ඇප්ලිකේෂන් එකේ බලාගන්න පුළුවන් ලස්සන ෆ්ලූයිඩ් ඇනිමේෂන් එකක්. ඉතින් මේක පුළුවන් වාගේ ෆෝන් එකේ වෝල්පේපර් එක විදිහට දාගන්න. ඉතින් ඔයාට මේක තවත් හොඳට කස්ටමයිස් කරගැනීමේ හැකියාව දෙනවා මේකේ තියෙන සෙටින්ග්ස් වලින්. ඉතින් ඔයාට උඩින් බලාගන්න පුළුවන් මෙතන සර්කල් අයිකන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මේකේ සෙටින්ග්ස් වලට තමයි යන්නේ. ඉතින් මෙතනින් පුළුවන් ඔයාට මේකේ තියෙන සියලුම සෙටින්ග්ස් ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ඉතින් විශේෂයෙන්ම මේකේ ක්වොලිටි එක ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ තියෙන ස්පීඩ් එක උදාහරණයක් විදිහට මම මේක මේ විදිහට ඇදගෙන ගියාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරනකොට මේක ලස්සනට ඇනිමේෂන් එකේ ස්පීඩ් එකත් අඩු වැඩි වෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මේකේ ලස්සනට කලර්ස් කස්ටමයිස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය විදිහට මේකේ ෆ්‍රේම් රේට් එකත් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාට අවශ්‍ය විදිහට සකස් කරගත්තට පස්සේ මෙතන සෙට් ඇස් වෝල්පේපර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ආයෙමත් එනවා සෙට් ඇස් වෝල්පේපර් කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් අහනවා හෝම් ස්ක්‍රීන් එකටද එහෙම නැත්නම් හෝම් ඇන් ලොක් ස්ක්‍රීන් කියන දෙකටමද කියලා. ඉතින් මම මේක මේ විදිහට හෝම් ස්ක්‍රීන් එකට දාගන්නවා. ඉතින් අපි හෝම් එකට ගියාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේක ලස්සනට ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට වැටිලා තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ට්‍රයි කරලා බලන්න ඕන ඇප්ලිකේෂන් එකක් කියලා මම හිතුවා. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ ගැන? මේ වීඩියෝ ගැන හිතන ඕනම දෙයක් ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන අපේ channel එක subscribe කරලා අනිවාර්යෙන්ම මීඩියා පැත්තේ ගන්න notification bell එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි තවත් අලුත් මලුත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.